ලංකා කණ්ඩායමත් ඇෆ්ගනිස්තාන් කණ්ඩායමත් අතර තිබුණු ක්‍රිකට් තරගාවලිය අවසන් වෙන්නේ සම්පූර්ණ ගෞරවයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි කර දීලා. ටෙස්ට් තරගයේ එක් දින තරග තුන වගේම T20 තරගාවලියත් ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව ජයග්‍රහණය කරලා තමයි ඇෆ්ගනිස්තාන් කණ්ඩායම එක්ක අවසන් T20 තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එන්නේ. කණ්ඩායම් දෙකටම පීඩනයක් නැතුව තරගාවලියේ තීරණයට බලපෑමක් නොකරන තරගයක් විදිහට තිබුණ ඒ තරගය ජයගන්න ඇෆ්ගනිස්තාන් කණ්ඩායම සමත් වෙන්නේ දුර්වල විනිසුරු තීරණයක් නිසා කියලා කිව්වොත් නිවැරදි. පන්දුයමේදී ප්‍රතිකරණයේදී පන්දු රැකීමේදී අපට වැරදුණු තැන් තිබුණා. ගුරුබස්ගේ උඩ පන්දු අත්හැරපු එක, පන්දු රැකීමේදී ඇෆ්ගන් ප්‍රතිකරුවන් ලබාගත් අමතර ලකුණු, පන්දුයමේදී දීපු අතිරේක ලකුණු වගේම අපේ ප්‍රතිකරුවන්ට ලොකු පහරවල් එල්ල කරන්න අවස්ථාව තිබිලත් මගහැරුණු පන්දු වගේ වැරදි තිබුණත් අවසන් වෙනකම් තරගයේ සටනක් දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. ඒ සටන මොනතරම් දුරක් අරගෙන ගියාද කියනවා නම් ලකුණු 209ක ඉලක්කයක් හඹාගේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අවසන් කරන්නේ ලකුණු 206ක් ලබාගෙන. අවසන් පන්දුවාරයට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉලක්කය වෙන්නේ ලකුණු 19ක ඉලක්කයක්. ලකුණු 19ක් ලබා ගන්න උත්සාහයේදී අවසන් පන්දුවාරයේ හතරවෙනි පන්දුව ඇෆ්ගන් පන්දු යවන්නා යවන්නේ නෝ බෝලයක්. හැබැයි විනිසුරු ඒ අවස්ථාවේ නිපන්දුවක් දෙන්නේ නැහැ. පැති විනිසුරු විදිහට ඉන්න ලින්ඩන් හැනිබල් දිහා ප්‍රධාන විනිසුරු රවින්ද්‍ර විමලසිරි බැලුවත් දෙන්න ළඟට ඇවිල්ලා ඒ තීරණාත්මක පන්දුව ගැන කතා කරන්නවත් කටයුතු කරන්නේ නැහැ. කඩුල්ලක් විදවටුණු පන්දුවක් නොවන නිසා ඒ වෙලාවේ තුන්වෙනි විනිසුරු විමසන්න අවස්ථාව නැතත් ඇස්පේන විනිසුරුව දෙන්නෙක්ම පිටියේ ඉන්න නිසා ඒ පන්දුව විනිසුරුවන්ට නිපන්දුවක් බවට පත් කරන්න ඕනෑ තරම් අවස්ථාව තිබුණා. හැබැයි හිස්සතින් ඇෆ්ගනිස්තානයට යන්න හිටපු ඇෆ්ගන් කණ්ඩායම ගැන දුක හිතිලාද කොහෙද විනිසුරු නිපන්දුවක් ලබා දෙන්නේ නැහැ. ඇත්තටම ඒ වගේ තීරණයක් ජාත්‍යන්තර තරඟවල දෙනවද කියලා හිතෙන තරමටම ඒ තීරණය අනපේක්ෂිතයි. ජාත්‍යන්තර මාධ්‍යවල පවා ඒ තීරණය දීලා විනාඩි කිහිපයක් ඇතුළත නිවුස් පළ වුණේ ඒ තීරණය තුළ තිබුණු පැහැදිලි අවුල නිසා. කොහොමුණත් තරඟයේ තීරණය දැන් විසඳිලා ඉවරයි. කමිතුට ලැබෙන්න ඕන ගෞරවය ඒ නරක තීරණය නිසා අඩුවෙන එක නම් අපරාධයක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.